පොඩි බඩගින්න ඔබටත් සද්ද දානවා නම් සද්ද වහන්න මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. මේ පහුගිය මාසයේ දෙක පුරාවටම විශාල ඝාතන රැල්ලක් යනවා. ඉතින් අපි පැහැදිලිව අහනවා රජයේ පොලිසිය භාරාධිකාරියගෙන් ඒ වගේම ආරක්ෂා භාර දැන් මේ දීර්ඝ කාලය දැන් මාස කිහිපයක් ඉඳලා එන මේ ඝාතන රැල්ල නැවැත්වීම සඳහා අරන් තියෙන පියවර මොකක්ද? ඒතකොට රට තුල ජීවත් වෙන පුරවැසියාට අද තියෙන ආරක්ෂාව මොකක්ද? නීති දාලා පාලනය කරන්න පුළුවන් අපරාධ සම්බන්ධයෙන්. නීති දාලා පාලනය කරන්න පුළුවන් වංචා දූෂණ සම්බන්ධයෙන්. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළ තලයක ඉන්න සමාජයක් හැටියට අපි නීතිමය නියාමනය අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මාධ්‍ය සම්බන්ධයෙන් අවශ්‍ය වන්නේ මාගේ පෞද්ගලික විශ්වාසය හැටියට ස්වයං නියාමනයක්. මේ වන විට විකාශන අධිකාරී පනත නමින් මර්ධනකාරී පනතක් ගේන්න තීරණය කරලා තියෙනවා. මෙමගින් ජනමාධ්‍යවල ලයිසන් කැන්සල් කිරීම, වර්ෂයෙන් වර්ෂයේ ලයිසන් ආරම්භ කිරීම, යම් ආකාරයේ මර්ධනකාරී ක්‍රියාමාර්ගවලට යොමු වෙමින් තිබෙනවා. මේ දකුණු ආසියාවටම තියෙන ගැටලුවක් තමයි කොහොමද මේ ඇතිවෙන දූෂණ ක්‍රමවලට ප්‍රතිවිරුද්ධව වැඩ කරන්නේ කියන එක. ජනාධිපතිතුමා විශේෂයෙන්ම මේ රටේ තියෙන දූෂණය මර්ධනය කරන්න ගෙන එන ඒ ක්‍රමවේදයට සියලුම දේශපාලන කණ්ඩායම අපි බලාපොරොත්තු වෙනවා මේ සඳහා කටයුතු කරයි කියලා. මේ ජනාධිපතිතුමා ගත්ත උත්සාහයට මේ ගන්න ක්‍රියාදාමයට අපි සියලු දෙනාකට එකහස් වෙලා උදව් කරන්න ඕන. එහෙම නැති වුණොත් ICU එකේ ලෙඩ වාට්ටුවට ගත්තට වාට්ටුවෙන් ගෙදර යවන්න නෙමෙයි, නැවත අපි වැරදි තීන්දුව ගත්තොත් එහෙම ICU එකටම ලෙඩ දාන්න වෙයි, ලෙඩ එතනින් මෝචරියට යවන්න වෙයි. රණින්ද ලයිසන් එහෙම නැහැ. ලංකාවේ ජනතාව පාස් කරාද ට්‍රයල් වලින් පහුගිය කාලේ නැහැ. දැන් මිනිහා දකින මිනිහාගේ හප් හප් යන්න. දැන් ඔන්නෑ අද පාර්ලිමේන්තුවේ කියනවා දූෂණ විරෝධී පන්ති. ඉස්තර කියනවා හොරාගේ අම්මගෙන් මොකක් අහලා වැඩක් නැහැ කියලා. පේන අහලා වැඩක් නැහැ. තනි හොරෙක් ගේන පනත මොකද? රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.